හරි ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා. උසස් පෙළ BC ක්ලාස් එකේ අවසාන දවස අද දවස 2022 දරුවන්ට කරපු ගිය සතිය තමයි අපිට පාඩම කරන්න අවසන් කරන්න නියමිත වෙලා තිබුණේ. මම නිකන් ආසාවට අදත් තියාගත්තා මින්. ඇත්තටම කියනවා ඔයාලා අතරින් ලෝභයෝගී දිච්ච නිසා එළුවක් නැහැ. ඉතින් අද මගේ කොටි කවත්ත ක්ලාස් එක ඉවර කළා. පිළියන්දර ක්ලාස් එක ගිය සතිය ඉවර කළා. යහන්සා ගම්පහ ක්ලාස් එක ඉවර කළා. මිට්ටම් වි ක්ලාස් එක අනිත් ඉවර කරනවා. එතකොට මේ සියලු පන්ති අවසානයි. අනිද්දාට කවුරු හරි කෙනෙක් නිට්ටඹුව ISM එකට කිට්ටු ඉන්නවනම් ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ මුදලක් ගෙවන්න උවමනාවක් නැහැ. ඕනනම් එන්න පුළුවන් නිකන් අහලා පහලා කෙනෙකුට ඇවිල්ලා යන්න. ISM එකේ ඉන්නවා සිකුරාදා උදෑසන වරු ඉඳන් හැන්ද වෙන කන්න. ඉතින් විශාල පිරිසක් අපෙන් අධ්‍යාපනය ලැබුවා 2022. මම අද ඉන්න ගමන් දැන් මේ වාහනේ එන ගමන් ගණන් හදා හදා ආවේ. සමස්තේ හැම පන්තියකම එකතු බැලුවොත් තමයි 400කට වැඩි BC විෂය ඉගෙනගෙන තියෙනවා. බහුතරයක් පන්තියට ආවාසියෙම හතරෙන් එකක් රෙකෝඩින් මාර්ගයෙන් තමයි පුතේ අධ්‍යාපනය ලබා ගත්තේ. ඒ අතර අපේ පැරණි අද දවසේ නියමිත දරු ගොඩාක් කල් ඉඳන් අපේ පන්තියට ආපු අය. ඒ වගේම ස්පීඩ් ටියුෂන් ක්ලාස් එකේ ඉන්නවා. මීට මාස 3කට කලින් පන්තියට සම්බන්ධ වෙලා නිබන්ධන ටික හරියට ලබාගෙන සටහන් ටික ක්ලීන් කරගෙන හරිම පිළිවෙලට වැඩ කරගෙන ආපු කට්ටියකුත් ඉන්නවා. ඉතින් යාලා හරි ආසාවෙන් වැඩ ටික කළා. සමහර අය කලබලයට එකතුලා ආයෙ මගදී නතර කරගත්තා. එකතු වෙච්ච හැමෝම ඉතාම හොඳින් වැඩ ටික කරගෙන ආවා. මේ පන්ති ඉන්නවද දැන්? මීට අවුරුද්දකට වඩා කලින් ඉඳන් පන්තියට එකතු වෙච්ච කවුරු හරි ඉන්නවද පුතේ? නිකන් මතක විදිහට මම දැන් අවුරුද්දකට කලින් වගේ ආපු අය කවුරුවම්ම නැද්ද? අවුරුද්දකට අවුරුදු එකහමාරක් සඳ දෙකක ඉඳන් වගේ එහෙම නැහැනේ නේ? ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න බලන්න. ඉන්නවද කිසියම් අය? ඉන්නවද? ජනවාරි ඉඳන් ගිය අවුරුදු ජනවාරි ඉඳන් මේ අවුරුදු ජනවාරි වලට අවුරුද්දක් වෙනවා ඇවිල්ලා. කවුද? හිරුනි සංදීපනේ අවුරුද්දක් වෙනවානේ. හිමාංශි කොයි කාලෙද ආවේ? හිමාංශි කොයි කාලෙද ක්ලාස් එකට ආවේ? අවුරුද්දක් එකමාරක් විතරද? එකමාරක් විතර එනවා. දිල්නි කොච්චර කාලද? හැමදෙරේ මං ආවේ 2021 නොයම්බර් වගේ. ඔක්තෝබර් ඒ වගේ ආවේ. නොයම්බර් කියන්නේ 21 22 නොයම්බර් වලට අවුරුද්දයි මාස ගාණක් වෙනවා. තුන්ලිත් ඇවිල්ලා දැන් අවුරුද්දකටත් වැඩි නේ. කොයිස් කාලෙද? ඔව්. මම නම් අවුරුද්දකට වැඩි. ආ තමයි තව උදේ වැඩිද? ඔව් මම ඇයි වල වගේ නේ ආයේ සමිනා. ආහා තුන්ලි කොච්චර කාලද තුන්ලි? මාත් අවුරුද්දකට වැඩි හැමදෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ. නිපුණි කොච්චර කාලද? නිපුණිත් ඒ වගේ නේ නොවැම්බර් වගේ. දෙන්නම එක කාලෙ එකට සෙට් වුණා. එතකොට ඒ කට්ටියම අවුරුද්දකට වඩා මාත් එක්ක සම්බන්ධතාව පවත්වලා තියෙනවා. ඉතින් ලොකු පිරිසක් මේ ස්ක්‍රීන් එක කොටු කොටු කෑලි කෑලි වලට ගණන් කළාට පන්ති කාමරයේ ගිහම අපි සෙට් වුණා. මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම BC පන්තිය මගේ වෙන්නේ ඉඩකඩ තිබුණයි කියලා. මාත් එක්ක තමයි මම ඉන්නේ. මොකද කිසිම පන්තියක ළමයි 100 ගණක් ඉගෙන ගත්ත ක්ලාස් එකක් නැහැ. Zoom එකට සම්බන්ධ වෙන්නේ 120ක් වගේ වුණාට, 80 අඳුම වගේ වුණාට රෙකෝඩින් ටික හැමෝම බලන අය ඉන්නවා. ව්‍යාපාරික ගෲප් එකේ ඉන්නවනේ බර ගානක්. මොකද බර ගානක් ඉන්නවා කියලා දන්නේ මම මාසික ටියුට් එක යවද්දී යන ප්‍රමාණයෙන් රෙකෝඩින් බලන ටියුට් එක නේද. මම හැම මාසෙම සාමාන්‍යයෙන් ටියුට් 130 120 180 80 පණලා කොහොමද දැම්මා? 150 160 180 දාපු කාලේ මුල්ම කාලේ 220ක් දැම්ම අර ප්‍රතිඵල ආපු මං එක රැල්ලකට ආවෙලා. එතකොට ඒ කට්ටිය ඔක්කොම බැලුවොත් එහෙම. ඊට පස්සේ ආයතන වල ඉගෙන ගන්න දරුවෝ ටික බැලුවා. ඔක්කොමත් එක බැලුවා. නොමිලි ඉගෙන ගන්න, YouTube ඉගෙන ගන්න, ඒ ටික අයින් කළත් ආයතන මට්ටමේ ඉගෙන ගන්න කට්ටිය බැලුවම ළමයි 350ක් විතර. ලොකු පිරිසක්. ඇත්තටම ලොකු පිරිසක් මට නම්. ඉතින් ඒ කට්ටිය රෝමනා කරන දැනුම මම හිතන්නේ මං උපරිම ඉහළින් දායාද කළා. ඔයාලත් ඒක ටොප් ලෙවල් එකින්නේ ඉහළම මට්ටමින් ලබා ගත්තා. ගැටලුවක් නැහැ. මේ හෙට රාත්‍රී පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔයාලා හැමෝටම මම පොදුවේ ආරාධනා කරනවා. මෙතන මුදල් ගෙවන්න බැරි වෙච්ච දරුවෝත් ඇති, යාලත් එන්න කොහොමද සම්මන්ත්‍රණයට එන්න.
මං කරන්න පුළුවන් උදව් මගේ පැත්තෙන් උපරිම කරනවා 12 වසර සාමාන්තරයෙන් හෙට 13 වසර සාමාන්තරයෙන් අනිද්දා ඊට පස්සේ සිංහල සර්ග සාමාන්තරයෙන් ගොඩක් හොඳයි මම මේ ගුරු රේක රෙකමන්ඩ් කරන අඩුයි තුමාගේ එකටත් අවශ්‍ය නම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් හරිද ඒක තමයි ප්‍රධානම කාර්යය මම චූටි කොටසක් ඉතුරු කරගත්ත පාඩමක් විදිහට අද කරලා අවසන් කරන්නේ ඒ තමයි අපි කතා කරන ගද්‍ය ගීත සාහිත්‍ය සාහිත්‍ය අස්සේ මම කතා කළා ලංකාවට බුදුදහම ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ලැබුණු බුදුදහම ලංකාවට ලැබුණේ ත්‍රිපිටකයක් විදියට ලංකාවේ හිටිය උගත් භික්ෂුන් වහන්සේලා ඒ ත්‍රිපිටකේ පාලි ත්‍රිපිටකේ සිංහල භාෂාවට පරිවර්තනය කළා ඒකත් එක්ක සිංහල බෞද්ධ සාහිත්‍ය තුල අති විශාල දියුණුවක් ඇති වුණා මේ දියුණුව කොච්චර විදිහට කරන් ගද්‍ය සාහිත්‍යයේ දියුණුව, පද්‍ය සාහිත්‍යයේ දියුණුව, නාට්‍ය සාහිත්‍යයේ දියුණුව, ගීත සාහිත්‍යයේ දියුණුව আদি සෑම අංශයක් පුරාම පැතිරිච්ච ඉතාම දියුණු යුගයක් තමයි බුදුදහම ලැබීමත් එක්ක ලංකාවේ ආරම්භ වුණේ. එතකොට ඒ ආරම්භය සමග පැරණි ගීත සාහිත්‍යය වර්තමානයේ ගීත සාහිත්‍ය බුදුදහමට අනුරූපීව නිර්මාණය වෙන අවස්ථා නැතුවම නෙවෙයි උදාහරණයක් ගත්තොත් එහෙම මේ ළඟදි ගීතයක් ආවා මංගල දිනෙක්ස් මං හිතන්නේ ගායකයා අර අවසන් වලට මගේ ස්පී වෙන මොහොතේ බුදුරුව මන් මැවි පෙනේ වාහකනේ සින්දුව බොහොම වැදගත් බෞද්ධ ගීතයක් භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ හවුදර සනුක නෙමෙයි සනුක ගීත තියෙනවා බෞද්ධ සින්දු ගොඩක් රිලීස් වෙච්ච ඒවා ඊට පස්සේ සේනක බටගොඩ ඉන්න වර්තමාන හොඳ කලාකරුවෙක් සින්දු අහලා බලන්න මාර ලස්සනම තියෙනවා බෞද්ධ සින්දු ඊට පස්සේ අර කවුද පුතා දැන් අර වොයිස් ටීන් එකේ එහෙම ඉන්නේ කවුද මේ 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 ටිකක් මිටි කෙනා කවුද කසුන් කල්හාර නේද මට මතක නැහැ කසුන් කසුන් කියලා නෑනේ කසුන්ගේ හොඳ ගොඩාක් බෞද්ධ සින්දු තියෙනවා ඊට පස්සේ නන්දාමාලනී ඉන්නවා සුජාතා අත්තනායක ඉන්නවා ඊට පස්සේ සමහර සින්දු චාමර වීරසිංහේ ගොඩක් බෞද්ධ සින්දු තියෙනවා නැතුවම නෙවෙයි මම කතා කරන්නේ මේ අද අපි ඉන්න ජෙනරේෂන් එකේ අපේ පරපුරේ ගායකයෝ ගත්තොත් එහෙම ඊට පස්සේ පසු කාලීනව ගත්තොත් ඊට කලින් ගත්තොත් ගොඩාක් ගායක වෙනවා මොහොදීම් බේක් එච් ආර් ජෝතිපාල ඊට පස්සේ කවුද මේ ළඟදී නැති වුනේ හෙලේ මහගාන්ද මාටි කවුද හෙලේ මහගාන්දර කවුද පුතා WW අමරදේව මෙතුමා ඒ ආදී වශයෙන් අතිවිශාල ගීත රචකයෝ ගණනාවක් ඉන්නවා මොකද මේ පාඩම මම මෙච්චර කතා කරන්න හේතුව සමස්තයක් අනුමාන ඕකේ කරන්නේ උනාට මේ පාර නිකන් දැඩි විශ්වාසයක් තියෙන මෙන්න මේ පාඩමෙන් ප්‍රශ්නයක් එන්නේ ඉඩකඩ තියෙනවා කියලා විවාහකට. ඒ නිසා ගද්දේපද්ද සාහිත්‍ය බලා ගන්න මම හිතත් එක මතක් කරන්නම් ඊට පස්සේ ස්තූපය අංග ටික බලා ගන්න බුදු පිළිමෙත් බලාගෙන තියාගන්න. සඳකට පහන කොහොමත් පුළුවන් ඔය කලා නිර්මාණයි අවසාන පාඩමේ මට හිතෙනවා ප්‍රශ්න ටිකක් එන්නේ ඉඩකඩ වැඩි වෙයි කියලා. උනේ නැතුව තිනින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ මට නිකන් හිත කියනවා එහෙම දෙයක් වෙයි කියලා අපේ අනික් ගුරුරුත් තරමත් දුරට මේ මතයක ඉන්නවා කියන එක ඔයාලට පැහැදිලිව මතක් කරන්න කැමතියි. ඒතර ගීත සාහිත්‍යය ගත්තොත් ඔයාලට පුතේ තියෙන්නේ පොඩි හැඳින්වීමක් කරන්න. දැන් ඔය කලින් අපි ආරම්භ කළේ හැඳින්වීමක්. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාවටගෙන ආපු බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණාට පස්සේ ඒ තුල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සීහල අට කතා. ඒ කියන්නේ පාලි ත්‍රිපිටකේ සිංහලට පරිවර්තනය කළා. අටුවා ග්‍රන්ථ සම්පාදනය කරනවා. ඒවා පරිහරණය කළ ඒ බෞද්ධ දොරතුරු මිනිස්සු ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉගෙනගත් බෞද්ධ තොරතුරු සමාජගත කළා තමයි හැම දෙයක්ම නිර්මාණය වුනේ සාහිත්‍ය ගද්‍ය සාහිත්‍ය පද්‍ය සාහිත්‍ය කාව්‍ය ඊට පස්සේ නාට්‍ය ඊට පස්සේ ගීත මේ හැම එකම බෞද්ධ තොරතුරු අපිට දකින්න ලැබෙනවා ඉතින් ඊට පස්සේ බෞද්ධ ගීත කීපයක් කියන්නේ දන්නෝ බුදුන්ගේ සී ධර්මස්කන්ධා තියෙනවා ඊට පස්සේ වැලිතල අතරේ හිමීට ගලනා නිරංජන නදී තියෙනවා ඊට පස්සේ තව කියන බලන්න මොකද සම්බුද්ධ රාජා නේද ඊට පස්සේ කියන්න මතකේමි ඈ බුදු කරුණා දෑසතේ ඔව් බොහොම ලස්සන සින්දුව බුදු කරුණා දෑසතේ මේ සිසිලල් නැදහැරුණා ඊට පස්සේ අර බුද්ධං සරණං ගච්ඡාම් කියලා පටන් ගන්න සින්දුවක් තියෙනවා කොච්චර සින්දු තියෙනවද නේ මතකයි කියන්න මම තාම මතකෙම මොන හරි තියෙනවා බුද්ධානුභාවයෙන් ඔව් අමාතාර දියකලා කළා බුද්ධානුභාවයෙන් මෙත් සිත් පහන් මේ ආදරය ආගමක අදහන්න පුළුවන් ආයක නැහැ කොච්චරක් තියෙනවනේ ඉතින් කතුරු ගී ඊට පස්සේ උත්තරේට කතුරු කීප දෙනෙක් ලියන ඊට පස්සේ ගීත කීපයක් ලියන පුළුවන් නම් අර කතුරු ලිය ගායකයෝ ලියදි පද රචකයා ගායකයා ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
ලියන ගීතේම යටින් වරහනක් දාලා ගායනය සහ පද රචනය ලියන්න පුළුවන් නම් උත්තරුත් දැන් මතක තියාගන්න. ඔය ප්‍රශ්නෙට ඔයාලා උත්තර ලියනනම් කරුණු 6ක් ලියවිලා තියෙනවා නේද? ඒ කියන්නේ කතුවරුත් එක ගීත කොටස් 6ක්වත් ලියවිලා තියෙනවා. එහෙම නැතුව 3ක් එහෙම ලියන්න එපා. ගීත 6ක කොටස් 6ක් ලියන්න බෞද්ධ ගීත 6යි කතුවරු 6 දෙනෙක් පද රචනය හරි ගායනය හරි කමක් නැහැ. 6 දෙනෙක් ගැන ලියන්න. නැතුව ලියන්න එපා. නිකන් ඔය එක ගොඩේ ලියාගෙන යන්න එපා. ඡේද බෙදලා ලස්සනට මේවා පුතේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා පිටු පුරවන්න يعني දැන් මේ ලියලා පිටු පුරවන්න පුළුවන් හොඳ අවස්ථා. මොකද උද්දෘත 10ට පිටු 3ක් ගන්න පුළුවන් කැත නැතුව يعني. ඉඩාරින් ඉන්න පුළුවන්. ගීතේ උඩ ලියා දෙක රූලක් කරනවා යට ඊළඟ එක පටන් තව රූල. රූල් දෙකයි. ගීතේ රූල් දෙක රූල් හතරයි. ඒක එක පැත්තකට ගීත දෙකයි. අනිත් පැත්ත දෙකයි හතරයි ඊළඟ පැත්ත දෙකයි හයයි. හැඳින්වීමයි අවසානයේ පැටි හතරකට විතර ඇවිල්ලා ඒක එතකොට මේ පැටි ගන්න වැඩි නෑ. ඇයි අර ඉඩ යවලානේ මේ පුතේ ගීත කොටස් ටික ලියන්න. එනිසා හරිම කල්පනාවෙන් හොඳට පිළිතුරක් කියන්න පුළුවන් තැනක් තමයි ඔය ගද්‍ය පද්‍ය සාහිත්‍යය සුරින් අහන ටික. අනුරාධපුර යුගයේ පොත්පත් වැඩි නැහැනේ දෙක තුනයිනේ. ඒ ටික පොළොන්නරුවේ ටික දඹදෙණි සහ කුරුණෑගල යුගයේ ටික සහ කෝට්ටේ සාහිත්‍යයට උදාහරණ තුන තුන බලා ගන්න. හැම එකකටම තුනයි. පැහැදිලිද? ගද්‍ය පොත් ටික තුනයි, පද්‍යයන් තුනයි, නාට්‍ය ටිකයි, ගීත ටිකයි. ඒ ටික බලාගෙන හොඳටම රෙඩි වෙලා ඉන්න. දැන් කවි හැම පාඩම් කරන්න දෙයක් නැහැ නේ. බෞද්ධ කවි ඕන තරම් තියෙනවානේ නේ. ඒක නම් කවියම ලියන්න පුතේ නේ. ඒකේ කවියම ලියන්න කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් ඔය ටික ලියා ගන්න පුළුවන් නම් ඔයාලගේ පිළිතුරට ඒක සාර්ථක පිළිතුරක් විදිහට අනිවාර්යයෙන්ම බාර ගැනීම සිද්ධ කරනවා. අපිට උඩ මූණ දෙන්නේ හෙට 12 වෙනිදා 13 14 15 දවස් 3යි. 3යි ඇතුළේ 5ක් දැම දවස් 8යි. දවස් 9යි දවස් 10යි. විභාගෙට දවස් 10ක් තියෙනවා නේ. දවස් 10ක් තියෙනවා. බාහිර අයදුම් කරුවන්ට, පෞද්ගලික අයදුම් කරුවන්ට ඇප්ලිකේෂන් ඇවිල්ලාද තියෙන්නේ? නෑ හොඳට නෑ තාම. 15 වෙනිදා විතරේදී එන්න ඉඩ කඩ තියෙනවා. හරිද? 15 වෙනිදා කලින් එන්න ඕන. ආවේ නැත්නම් වෙබ්සයිට් එක පොඩ්ඩක් චෙක් කරන්න වෙයි අනිවාර්යයෙන්ම. පැහැදිලිද? හරි හැමදෙරනේ. මොනවද පුතේ ඔයාලට දැන් දැනගන්න තියෙන්නේ? දැන් මේ කියපු කොටස් ටික ලියා ගන්න පුළුවන් නේද? අවුලක් නැහැ නේ. ඔයාලට මොනවද දැනගන්න තියෙන දේවල් අහන්න මගෙන්? ස්වාමීන් වහන්සේ. ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ දැන් බෞද්ධ සාහිත්‍ය ගැන සමස්තයක් විදිහට විස්තර කරන්නයි කිව්වහම බෞද්ධ සාහිත්‍ය කියන එක හඳුන්වන මුලින්ම ප්‍රවේශයක් විදිහට. ඊට පස්සේ ජන ගීත සාහිත්‍ය, ඊට පස්සේ නාට්‍ය ගැන, ඊළඟට ජන කාව්‍ය ගැන සමස්තයක් විදිහට විස්තර කරනකොට සාමාන්‍යයෙන් කවි ජන කවි දෙකක් වගේ දාලහොත් ජන කවි දෙකක් දෙකක් නෑ දෙකක් ඇති සමස්තය. දැන් ඔක්කොගෙම ලියන ජන කවි දෙකයි, ගීතේ වැන් දෙකයි, නාට්‍ය තුනකුයි, පද්‍ය පොත් තුනකුයි එහෙම අපොයු. ඒවැයක ගීත හයකුයි කවි හයකුයි එහෙම එහෙම ලියන්න ඕනේ නැහැ. හොඳයි. එච්චර ඕනේ නැහැ. නෑ මං කිව්වේ අර එහෙම නෙවෙයි අර මේ ඉතින් ඕ ස්තුතියි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට තව මොන හරි පුතාලා තියන දැනගන්න දේවා. එක්සෑම් එකට බය වෙලා ඉන්නේ කවුද? දිනේ මොකද දේශානි මට මැසේජ් එකක් දාලා තියෙන පුතේ දැන් තමයි ආවේ. මේ මම දාන්න විස්තර ටික දාන්න. විභාගයට බය වෙච්ච කවුරු හරි ඉන්නවද? හෙට සෙමිනේ එකට එනව නේද පුතේ හැමෝම? ඔව් ස්වාමීන් වහන්සේ නෝ මාත් එනවා.
දෛනිකව මම YouTube එකට මොනවා හරි motivation වෙන video එකක් හරි ඔයාලට දාන්න සූදානම් වෙලා ඉන්නවා ඔයාලත් එක්ක chat කරනවා ඉතින් ඔයාලා වෙනුවෙන් වෙන් ඉච්ච කාලයක් තමයි මේ මෙතෙන් පටන් ඉස්සරහට ගත වෙන්නේ හොඳට මහන්සිලා වැඩ කරන්න උනන්දුවෙන් වැඩ කරන්න මොනවද ඉතින් තව කියන්න තියෙන්නේ බය වෙන්න එපා කවුරුත් exam එකට අපි syllabus එක පට්ට විදිහට cover කරලා තියෙන්නේ කිසිම අස්සම් මුල්ලක් අතෑරලා නැහැ අපි අතෑරියා නම් අතෑරිය ධම්මපදයේ ටික විතරයි ධම්මපදයේ අතාරින්න හේතු ඉච්චර කොටසක් ආවරණය කරලා තියෙන එක ගාතාවක් නිසා හැබැයි ධම්මපදයටත් මම මේ විදිහ අනුමාන හදල ඉවරයි 1 2 3 4 5 6 ගාතා හතක් මම දන්නේ නැහැ කීයද නැද්ද කියලා බහුතරයක් විශ්වාස කරන ගාතා හතක් මම ධම්මපදයෙන් එකතු කරලා තියෙනවා ඒ ගාතා හතටත් ඔයාලා සූදානම් වෙන්න කියලා කරුණාවෙන් මතක් කරනවා හෙට ඒ ටිකත් හෙට නෙවෙයි අනිද්දාට ලැබෙන්නේ මම ඒක අනිද්දාට මතක් කරන්නම් දැන්ට ඕනනම් නිකන් කුලි තියාගන්න සුකරාණි අසාදූනි නිදීනං වපවත්වාරං නබජේ පාපකේ මිත්තේ නපරේසං විලෝමානි කායන සංවරෝ සාදු අපපමාදේන මගවා මදුවාමඤ්ඤ තීබාලෝ කියන ගාථා හද තමයි මම ටාගට් කරලා තියෙන්නේ. ඔකෙන් එකක් ඒවි කියන අදහසක දැඩි ලෙස ඉන්නවා. එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මම නිකන් අදහසක් තියාගිනවා. මේ ගාථා හතෙන් එකක් තමයි එන්න පුළුවන්කම තියෙන කියලා මම හිතන්නේ ඔයාලත් මේ විදිහ කොමන හෝ අනුමානයක් ඒකට අදාළව සූදානම් කරගෙන ඇති. ඉතින් පුතේ එහෙනම් ඔයාලත් එක තිබේ අධ්‍යාපනික ගනුදෙනුව මෙතනින් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ජීවිතයේ හැමතැනකම ඔයාලා මතක් වෙනවා සහ ඔයාලා ගොඩක් වටිනවා මට මම හිතන්නේ ඔයාලටත් අපි මතක් වේ ඉදිරි කාලෙදී ඉගෙන ගත්ත ළමයි ලස්සන රැන් වල ඉන්නවා ඔයාලා ලොකු ප්‍රමාණයක් තියෙන ලංකාවේ හැමතැනම ළමයි ඉන්නවා මට කොහේදි කොහේදි හරි ඔයාලව දකින්න ලැබේ මගේ WhatsApp එකේ ඔයාලා ඉන්නවා ස්ටේටස් දකිනවා ඔයාලා ගැන තොරතුරු දකිනවා ඉතින් ලස්සන ජීවත් වෙන්න ජීවිතය අලුතෙන් පටන් ගන්න ජීවිතේ හැරවෙන තැනක් බවට පත් වී උසස් පෙළ විභාගේ මොනවාරි ගැටලුවක් තියෙන ඉදිරි කාලේ ආයි පාරක් මම ඔයාලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා අපි exam එක අවසන් වුණාට පස්සේ කවුරුත් group වලින් left වෙන්න එපා අපි එක දවසක ආයි පාරක් හම්බ වෙලා නිදහසේ කතා බහ කරලා අපි අපේ පන්තිය දෙන group එකත් එක්ක සහමුලින් මේක අවසන් කරලා දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ විභාගය ඉවරලා නිදහසේ අපි දවසක රැයක මේ වගේ හම්බ වෙලා කතා කරමු එහෙනම් හෙට දවසේ සම්මන්ත්‍රණයට හැමෝම සූදානම් වෙන්න ඉතින් මොනවාරි තියෙනවා නම් ඔයාලට මම ගැන කියන්න මට WhatsApp එකට එක comment එකක් පිළිබඳව දාන්න එක මාර වටිනවා මම එකතු කරලා එක පුතේ Facebook page එකට upload කරනවා. ඒතර මට ඒවා වයසරිය දවසකුණත් බලන්න පුළුවන් නේ. දිනෙත් එක මම දාලා තිබ්බම අපි හැමදාම මෙහෙම ඉන්නේ. මොනවා වේද අපි දන්නේ අපේ ජීවිතේ. මොනවා වුණත් අර මානසික සුවයක් කවදා හරි ලබා ගන්න ඔයාලගේ නම ඔයාලගේ වචනයක් හරි ගොඩක් වටිනවා. ඔයාලටත් කවදා හරි දවසක තවදු 5කින් 10කින් වෙන බුලන් එකපාරට page එක දැක්කම මගේ comment එකක් තියෙනවනේ කියලා හරි ආසාවෙන් බලන්න පුළුවන්. කම තියෙනවා ඒවා රැකිලා තියෙනවා. දැන් phone device වල ඒවා තියාගත්තර ටිකටවසකදී මේවා reset කරනවා හොරකම් කරනවා hard නැති වෙනවා ගොඩක් දේවල් වල අතුරුදහන් වෙලා යනවා ඒ නිසා තොරතුරු හොයාගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා comment එකක් මට WhatsApp එකට දාලා තියෙන ගොඩාක් ආදරෙන් මම ඒක බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝගෙම 17 වෙනිදා ඔයාලා හැමෝටම ආශිර්වාද කරන්න මගේ ඉන්න ළමයි ටික එකතු කරගෙන විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාවක් පැවැත්වෙනවා පහේ ඉඳන් පහ හය මාර වෙනකම් ඒක මම ඔයාලට Facebook group එකෙන් හරි YouTube එකෙන් හරි live දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම මේකට සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අදට එහෙනම් අපේ මේ සියලු ගනුදෙනු අවසන් කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි කතා බහ කරමු. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි නැවත වතාවක් මා විශ්වාස කරලා අපේ පන්තියට සම්බන්ධ වුණාට ඔයාලට මේ පන්තිය හඳුන්වලා දුන්න ඇයටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරණීය දෙමව්පියන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහ එයාලට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පිටක මේ ගමන එකතු වෙන්න හරි සතුටින් සම්බන්ධලා හිටියට එහෙනම් ගෙදර දෙමව්පියෝ මතක් කරා කියන අයියලා අක්කලා මතක් කළා කියන සතුටින් ඔයාලා හැමෝමත් ආදරේ මතක් කරනවා අපි හැමෝම එහෙනම් අදට සම්මුගමු අධ්‍යාපන කටයුතු 100% සාර්ථක වේවා හැමෝටම සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ගොඩක් පින් තෙරුවන් සරණයි අපේ හවුදරනේ තෙරුවන් සරණ හවුදරනේ තෙරුවන් සරණ හවුදරනේ ගොඩක් පින් මෙච්චර කල් අපිට ඉගෙනුවට
අමොඩම් දරුවන් සරණයි.